ඊය රාට්‍රය ගතක ස්ථානයන ටෙන්ට එකක් නැති බවට පෙනියවා ඔවුන් ටෙන්ට එක අපේ කොපායියා විසින් නැවත ගෙනාපු වාජනවලටම දවාගෙන යාමට සූදානම් වෙනවා. වැද්දා ඉතින් පාන් කෑලි හොරෙන් කාපු නිසා කාගන්න විදිහක් නැති වුණා. පාන් කෑලි කැලේ විසික් කරන ආකාරයක් ඔබට පෙනී සිටිනවා. මේ ලිපවුඩ පාන් මගේ බෑක් එක අතන තියෙනවා. තව එකෙක් ඉන්නවා අපිත් එක්ක ආපු. නියං උස පොඩ්ඩක් අඩු මල්ලි කෙනෙක් ඉන්නේ. පොඩ කැමරාවට අහු වෙනවා උස පොඩ්ඩක් මදි. ඊට පස්සේ මෙතන තියෙනවා ඊයේ හොඳට තිබිච්ච ඊයේ හොඳට තිබුණත් අද වෙනකොට දූෂණයේ උපරිම ස්ථානෙට ගමන් කළ දූෂණයේ උච්චතම ස්ථානෙට ගමන් කළ ජල ධාරාව. මෙන්න දූෂණයට වගේ කී උත්තර ඉන්නවා මෙතන. දූෂණ කියන්න අපි ගමන ආරම්භයේදී ඔබට සන්තුහන් කරා එක දැන් එතනින් පටන් ගත්තා. අපි ගමන අපි ආපු පාර මේ වේනේ දොරට අර කඳු ඩක් සමිවිදාරූපු වෙන්නන්නකො අපි අර කඳු නෑ ඒ කන්දින් ආයේ නෑ මේ කන්දේ ඒකත් පල්ලෙහින් ආවේ අර කඳු මේ කඳු වලල්ල ඒවයි අපි යන්නේ දාගත්තද අපි යන්නෙත් නෑ අපි දන්නේ ඒව යනවද කියලා අපි දන්නේ නෑ කඳු මොනවද කියලා. මෙහෙමයි මුලින්ම අපි ගමන ආරම්භ කළේ ළඟට අපි ගමනේ අවසානයේ දිනව ගමනේ අවසානයේ මේ පෙන් ස්ථානයේ තමයි ඒකනේ ඔගොල්ලෝ කියන්නේ නැහැ ඒකනේ මං කිව්වා ඔයගොල්ලෝ නෑ ඔයගොල්ලන්ට අදාළ කරු සිතන කර කරා කරලා රාත්‍රී ගත කිරීමෙන් පසු අපි සෑහෙන බියෙන් වෙලිලා ඇලිලි ගෑයි අපිට ආරංචියක් අප මාධ්‍ය කණ්ඩායමට ආරංචියක් ලැබුණා. ඔයගොල්ලෝ ඊයේ රෑ නිකන් ටෙන්ට් එක ඇතුළේ නිකන් ගඳ ගස ගත්තා කියලා අපිට ඒ විල්ලද පොඩි අදහසක් දෙන්න බුණාද? ටෙන්ට් එක ගහන්න ඉස්සෙල්ලා මුලින්ම මෙහා කොනේ දෙන්නෙක් තිබ්බා. සත්‍ය වුණත් ඇහැරෙන්න පුළුවන් දෙයක්. මෙහා කොනේ ඇහැරුණ එකාට එහා කොනේ කාට කතා කරන්නත් සිද්ධ වුණා අන්තිමට. මට කියන්න බුණාද ඔයගොල්ලෝ එහා කොනේ මෙහා කොනේ අතර දුර පරතරය. අඩි 10යි කිව්වොත් එම 30 300ක් හරි සෙන්ටිමීටර 300ක්. ගුරාහිටි මේ පැත්තේ එනට ගෝණ ආවේ එහා පැත්තේ. ආ පැත්තේ ගහ හැරුණා. කනලගේ ගිහිලා තැයි වාට හැරුණේ මට හැරුණා මට හැරුණා අපි සියලු දෙනා හැරිලා හැරුණාටත් පස්සෙ තමයි ආරක්ෂකයා හැරුණේ. ඒ බයස් සමග අපි සිද්ධ වෙන වෙලාව කියන අපිට කියන මොනවාද කාලේ පොඩ්ඩක් හරියටම අපි පය 5 විතර නිදාගෙන 8ට නිදාගෙන පය අපි හිතුව 8ක් විතර නිදාගෙන ඇති කියලා 11:40 එකට තමයි ඇහැරුණේ. ආ ඒ කියන්නේ පය 3ක් වගේ. එතකොටම සෑහෙන වෙලාව. එතකොටම අපේ සගේ කියනවා කමක් නෑ දැන් එළි වෙන්න ළඟ හින්දා ඉතින් කමක් නෑ අපි ඇහැරගෙන ඉමු කියලා වෙලාව බලනකොට අපේ වෙලාව සන්ටුවන් වෙනවා 11:43. 11:43. පෙරවරු පස්සරුද? මම ඉතින් ගොඩක් වෙලා නින්ද කියයි කිව්වා නේ ගොඩාක් නේ අමාරු කමට ගොඩක් දුර නින්ද කියන්නේ. ආ හරි හරි. ඉතින් රාත්‍රී වෙනකොට විවිධ අවශ්‍යතාවයන් නැති වුණා ඉතින් කියලාත් නෑනේ මම උන කණින් පෙන්නන්න මේ කණින් පෙන්නන්න. අර සමල්ල ගෙඩියක් ගහගෙන කොයි වෙලෙද? අර කෙරවලක සමල්ල ගෙඩියක් ගහන් ඉඳිය කිව්වේ කොයි වෙලෙද? මේ කණින් පෙන්නන්න පුළුවන් නේ. නහයෙන් පෙන්නන්න නහයෙන්. නහය ඔ නහය ඉදිරි නහයෙන් මට පෙන්නන්න පුළුවන් සමල්ල ගෙඩියක් ගහගෙන හිටින් මල්ලියා. ඔව් ඉදිරි ගෑ. රස වැඩිකමට අපිට පේනවා රස ආහාරයක් අපි දන්නේ කවදාවත් අහක යන්නේ තිබා මේ අහක ගින්නේ මේ තව රෝස් මේ අපේ ටෝස්ටරේ මත තියලා තියෙන ආකාරය තමයි අපි නියන්නේ සකස් කරන ලද්දේ ඕකේ සූපේදියා කැමරා කරු වෙලා තියෙනවා දැන් හොඳ වැඩිකමට අපිට 3-4 පාරක් අපේ ශරීර කෘත්‍යයන් සඳහා මේ ස්ථානයෙන් බැහැර යන්න සිදු වුණා. ඒ කියන්නේ මේ කෑමට පසුද පෙරද? කෑමට පෙර ඔබ කිවාරයක් පාරයක් ගම කරලා තියෙනවා. මට අවංකව ගාස කරපුවා. එක පාර වරකට එක වෙගින් කීපාරක් ගියාද කියලා වගේ. වරකට එක වෙගින් කීපාරයි. කවන්න නෑ ඉතින්. අපිට මෙතන යන්න එක හොඳයි. මොකද අපි මෙතන එච්චර හොඳ තත්ත්වයක් නැද්ද? මොකද නහයල්ලක් තියන්න අමාරු. එනම් අපිට ඔයගොල්ලෝ කියන්නේ අපේ ඉදිරිකාරියේ අපේ අනාගත පරපුරේ පොසිටිව් ඉන්දන වගේ ලබා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙයි කියලා. අනිවාර්යෙන් ලැබුණා. හරි බොහොම සතුටුයි. නවත්තරයි. අපි ආයි හම්බෙමු. හරි මෙන්න ටීම් එකේ ඉන්නවා.
ඔොඩ ඉන්න මම නෑන මමත් ඉන්නවා මත් මේකොලොත් එක යාව මන්තමයි ඉතින් දන්නවා මෙයා තමයි වැඩි වැඩියම නිදාගත්ත අපේ මේ කණ්ඩායමෙන් ආපු මේ කැලේ කෙනෙක් නිදාගන්න පුළුවන් පුරුදු මිනිස්සු ගේන්න ඕනේ හරි කට් කරන්න අල්ලගෙන පෙන්නන්නේ